මම දැක්කා සමහර රූපවාහිනී නාලිකාවල ඊයේ හෝ පෙරේදා හිටපු ක්‍රීඩා මාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා. එතුමා නිකන් රූපවාහිනී ඇවිල්ලා කියනවා මේ මේ මේක මේ මීඩියා ෂෝ එකක්. බොරු සම්දර්ශනයක්. කවුද මේ කියන්නේ? මහින්දානන්ද අලුත්ගමේ මැතිතුමා. මේ ස්ථානේ නැති කෙනෙක් කියන්නේ. ඔය ස්ථානේ නැති කෙනෙක් නමුත් සම්පූර්ණ වක්කීම් බාර අරගෙන කියන්නේ එතුමා 1987 දී කුලියාපිටිය ද ෆිනෑන්ස් එකේ ඉන්ෂුරන්ස් ඒජන්ට් කෙනෙක් විදිහට වැඩ කරලා ගත වෙච්ච අවුරුදු 25-26 කාලෙකදී කොහොමද අර එතුමාගේ බිරිඳ හෙළිදරව් කරන තරම් වත්කම් ප්‍රමාණයක් උපයගත්තේ කියලා. ඒ සම්බන්ධයෙන් ගැටලුකාරී පස්ස තිබ්බා පහුගේ කාලෙත් එතුමා කිව්වා උසාවියට ඉදිරිපත් කරලා තියෙනවා. උසාවියට ඉදිරිපත් කරන ෆයිල් ටික ෆයිල් කොහොමද ආවේ කියලා රටේ ජනතාවට හෙළිදරව් කරලා තියෙනවා. එහෙම කෙනෙක් තමයි මේ මොකද කරන්න හදන්නේ? අල්ලස් දූෂණ කොමිසම වැඩක් නැහැ. මේක වැඩක් නැහැ. බොරු බයිලාවක්. එතකොට මේ මේ අල්ලස් දූෂණ කොමිසම කවුද පහුගේ කාලේ තියාගෙන හිටියේ? ඒකේ සභාපතිවරයාටත් අල්ලස් දූෂණ පැමිණ අල්ලස් චෝදනාවක් ඉදිරිපත් වෙලා තියෙද්දි දැන් ඒකට අවුරුද්දකට වැඩි කාලයක් ගත වෙලා තිබෙනවා. ඔබතුමාලා පැමිණිල්ල කරේ. අපි පැමිණිල්ල කරේ 2014 ජනවාරි 1 වෙනිදා. එතකොට එහෙම සභාපතිවරයෙක් මේ පුටුවේ තියාගෙන වැඩ කරපු ආණ්ඩුවක් නේ. එහෙම හිටපු ආණ්ඩුවක ඇමතිවරු තමයි මේ කියන්නේ. මොකද මේ 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 දැන් බන්දුල ගණ ඇමතිතුමා වුණත් මේ ගිහිල්ලා වීරයා වගේ අල්ලස් දූෂණ කොමිසම වෙන්නේ හරි පුළුවන් නම් මගේ පරීක්ෂණ කරන්න කියලා. මෙතුමාලා දන්නවා මේ පහුගිය ආණ්ඩුව මහා පරිමාණයෙන් හොරකම් කිරක් කියලා දන්නා වගේම පොඩින් කියන්නේ අල්ලස් කොමිසමට මේව හොයන්න බලයක් නැහැ කියලා දන්නා. නෑ මම කියන්නේ ඕනෙම කෙනෙක් ඕනෙම අධිකරණයක් උසාවියක් ඕනේ එකක ඔප්පු කරන්න හෙටු දේ ඔප්පු කරන්න කියලා. පුළුවන් නම් ඉන්න කියන්න. හරි ඉන්න කියන්න. හරි ඔබතුමාලගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ ඉන්නවා අපේ කළුතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත් අබේගුණවර්ධන. වංචාවක් අල්ලස් දූෂණ කොමිසමට පැමිණිලට ගිහිල්ලා පැමිණිලි කරපු කෙනාගේ නැවතත් සාක්කැඳවලා එතුමට එන්න කිව්වට පස්සේ දැන් අවුරුදු 8ක් වෙනවා. දැන් පුළුවන් නම් කියන්නකෝ ගිහිල්ලා මේ මේ අල්ලස් දූෂණ කොමිසම විසාර ගිහිල්ලා එයත් කියන්නකෝ රයිට් මගේ පරීක්ෂණේ ෆයිල් එක යට ගහන්න එපා මේක ගේන්න කියලා. පුළුවන් නම් කියන්නකෝ සචින්වස් ගුණවර්ධන මන්ත්‍රීතුමා මිලියන 158ක් වියදම් කරලා මේ ගුවන් යාන පහත් තියාගෙන කොස්මෝස් ඒවියේෂන් එක පවත්වගෙන කියලා කොහොමද මේවත් කියන්නකෝ පුළුවන් නම් මං ගැනත් පරීක්ෂණ කරන්න කියලා. පුළුවන් නම් කියන්නකෝ නාම රාජපක්ෂ මන්ත්‍රීවරයා අල්ලස් කොමිසම විසාරට ගිහිල්ලා මං ගැන චෝදනාවක් කෙල්ල වෙලා තියෙනවා මේ මොකද්ද බවන් ගෲප් ලිමිටඩ් කියලා ආයතනයක් එක්ක ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කරනකොට කෝටි 2000ක් විතර වංචා කරා කියලා මෙන්න මට චෝදනාවක් කියලා තිනවා. පුළුවන් නම් පරීක්ෂණ ඉක්මන් කරන්න කියලා කියන්නකෝ නාම රාජපක්ෂ මන්ත්‍රීවරයා. මේ මොනවද මේ? අපි මේ කියලා තින්නේ මොකද්ද? අපි කියලා තින්නේ මේගොල්ලන්ට මේ චෝදනා තියෙනවා මේවා ගැන විමර්ශනයක් කරන්න. මට මෙහෙමනේ දැන් මම නැවත ගත්තොත් එහෙම අපේ අර කල්සරිස්ක මන්ත්‍රීවරයාට නම් මම නලින්ද ජයතිසවන මම වේදිකාවක් ගන්න කියාගෙන යනවා හොරා කියලා. පුළුවන් නම් ඒ එහෙම කොමිසමට අල්ලස් කොමිසමට එහෙම පැමිණිලා ගියේ නැත මම මෙහෙම වත්කම් ඉපයුවේ නැත ඉපයුවා නම් මම ඒව සාධාරණ ඉපයුවේ කියලා ඔප්පු කරන්න. ඉතින් මම කියන්නේ හරිම සාධාරණ ඉල්ලීමක් මම මේ මාධ්‍ය මගෙන් කරන්නේ. ඔබතුමා පුළුවන් නම් ගිහිල්ලා රෝහිත අබේගුණ මන්ත්‍රීතුමා පුළුවන් නම් ඒක කියලා කියන්නේ. ඒ නිසා මේ දැන් අල්ලස් කොමිසම බලයක් නැහැ කියලා දන්නවා මේගොල්ලෝ මේකේ දල කඩලා තියෙනවා. ඔබතුමාලා බලය නැති එකට පැමිණිලි කරන්නේ. අපි මොකද්ද මේ කරන්නද? පොඩක් ඉන්න. නෑ අපිට වෙලාවක් එනවා. කලබල වෙන්න එපා. පුළුවන් නම් දැන් ඔය විශ්වාස භංගයක් ගෙනලා වගේම විශ්වාස භංගයක් ගෙනා වගේම අල්ලස්සෝ දූෂණ කොමිසමේ සභාපතිවරයා ඉවත් කරන්න පාර්ලිමේන්තු 3/2 බලය දෙන්නකෝ. ඒ 3/2 බලය දෙන්නකෝ එහෙමනම්. හරිද? ඈ? කවද? මොකද? ඉවත් කයිම යෝජනාවක් ඇවිල්ලා නැහැ නේද? දෙන්නකෝ. අපි දන්නවා මේකල දෙන්නේ නැහැ කියලා. මේකල දෙන්නේ මේකට. දෙන්නේ නැහැ. හැබැයි ඉවත් කරනවා. කොහොමද? 19 වෙනි සංශෝධනය ගෙනල්ලා අලුතෙන් මේ කොමිසම සභාව පිහිටවනකොට ඔය කට්ටිය ඉවත් කළා තමයි පිහිටවන්නේ. ඒක හරි. ඒ අලුත් කොමිසම සභාව පිහිටවනකොට ඒ අයිතිය ගන්න ලැජ්ජයි අල්ලස් දූෂණ චෝදනා එල්ලෙවෙච්ච සභාපතිවරයෙක් මේ පුදු ඉන්නේ ගැන